අයිබෝන් ඕගලන් සියලු දෙනාටම නිවතිංස් ෆ්‍රම් ලන්ඩන් මගේ මේ YouTube චැනල් එකට ඔගලන් සාදරයෙන් පිළිගන්නෝ. ඉතින් හැමදාමත් කතා කරනවා වගේ අපි අද ඉතාම වටින මාතෘකාවක් ඕගලන්ට හුඟක් ප්‍රයෝජනවත් වෙන මාතෘකාවක් වෙයි කියලා මං විශ්වාස කරනවා. ඉතින් අද කතා කරන්නේ අපි මේ අපේ ලංකාවේ අපේ වටපිටාවේ ගෙවත්තේ අපේ පොඩි කැලෑවල්වල හරි ලොකු කැලෑවල් වරි නොමිලේ හොයාගන්න පුළුවන්, ඉතාම ලේසියෙන් කරගන්න පුළුවන් නිෂ්පාදනයක් ගැන. ඉතින් මේ ඔගොල්ලන්ට මේ රූපරාමුවලින් පේනවා නේද මේ අපි අද කතා කරන්නේ මේ කොළපත්‍රවලින් ගස්වල කොළවලින් නැත්තම් පත්‍රවලින් කරන මේ පිගං සහ පීරිසි නිෂ්පාදනය ගැන. ඉතින් මේක ගැන මං කතා කරන්න ඔගොල්ලන්ට නිමිත්ත වශයෙන් ගේන්නේ, ඔගොල්ලන් දන්නවද මේ 2030 වෙනකොට මේ ලෝකෙන් මේ ප්ලාස්ටික් පරිභෝජනය සෑහෙන දුරට නැත්තම් සුපර් මාකට් වලින් ඒක ඒගොල්ලන් අයින් කරන විදිහට ඒගොල්ලන් කටයුතු කරගෙන යන්නේ. ඒ කියන්නේ නොදිරෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලට ගැනෙන ඔය පිගං, ප්ලාස්ටික් පිගං, ප්ලාස්ටික් කෝප්ප, ප්ලාස්ටික් හැඳි, ප්ලාස්ටික් බෝතල්, ඒ වගේ දේවල් සුපර් මාකට් වලින් ඒවා විකිණීම ඒගොල්ලන් අයින් කරන්න තමයි දැන් කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒක අපිට හොඳ ආරංචියක්. අපි මේ වගේ නිෂ්පාදන ඉක්මනින් කරන්න අපි යොමු වෙලා අපිට ලෝක වෙළඳපළේ හොඳ අවස්ථාවක් මේ වගේ දේවල් වලින් ලබා ගන්න පුළුවන්. මොකද අපේ තියෙන පොළපත්‍ර, ඔය ශාකපත්‍ර වර්ගයේ ශාකපත්‍ර තියෙනවා මේ විදිහට අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපි කොහොමත් මේ ශාකපත්‍රත් එක්ක අපේ කෑම පාවිච්චි හුඟක් සම්බන්ධයිනේ. අපි අනාදිමත් කාලෙක ඉඳලා උදාහරණයකට කැඳ කොලේ, කෙසෙල් කොලේ, ඒ වගේ. ඉතින් දැන් මෙතනින් එහෙට ගිහිල්ලා අපිට තියෙන්නේ මේ විෂ සහිත නැති ඕනම කොලයක් මේකට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන් මේ රූපරාමෝලියෙන් හොඳට ඕගොල්ලන්ට පේනවා එක විදිහක් තමයි මේක මේ ශාකපත්‍ර නැත්තම් ගස්වල කොළ එකට එකට මේගොල්ලන් තියලා ලස්සන්ට ප්ලේට් එක වගේ ඉස්සලා අමුණනවා, මහ ගන්නවා. ඊට පස්සේ ඒක පිගානක් හැඩයට තියෙන මෝල්ඩ් එකකට දාලා අච්චුවකට දාලා ප්‍රෙස් කරලා තමයි ගන්නේ පිගානක් විදිහට අවසාන නිෂ්පාදනයේ භාණ්ඩේ විදිහට. ඉතින් දැන් අපිට ලොකු මේක මහන් නැතුවම හදාගන්න පුළුවන් පත්‍ර ජාති හොයාගන්න පුළුවන් නම් ඒක තවත් වටිනවා. නැත්තම් ලස්සනට මේ පංචස්රයක් හැඩේට මැද්දේක කොළයක් තියලා වටේට කොළ පහක් තියලා ලස්සනට මේක මහගෙන මේක ප්‍රෙස් කරාම දැන් ඔය හුඟක් නිෂ්පාදන මම දැකලා තියෙනවා. ඒ මේ කෙසෙල් කඳේ තියෙන ඒ පට්ට වලින් වගේ ඒ වගේම ගහටම හරියන නූල් වර්ග වලින් තමයි ඒගොල්ලන් ඒ මැස්ම දාන්නේ. එතකොට ඒක ප්‍රෙස් කරනකොට අර පොලෙත් එක්කම කවලම් වෙලා ලස්සන්ට වැඩේ වෙනවා. ඉතින් මේ ඉන්දියාව තමයි මේකෙන් පෙර මේ නිෂ්පාදනවලින් පෙරමුණේ අරගෙන ඉන්නේ. ඉතින් අපිට තියෙන්නේ හරි ලේසි ඉන්දියාවෙන් ඒක ඉගෙනගෙන නැත්තම් කෝපි කරගෙන මේ වැඩේ කරගෙන යන එක. ඉතින් අපිට කැලෑවල් අපිට නොමිලේ හොයාගන්න පුළුවන් කොළ ජාති, තේක්ක කොළ, කෙසෙල් කොළ, නෙළුම් කොළ, කැන්ද කොළ, තල් කොළ, ඒ වගේ හුඟක් කොළ ජාති තියෙනවා. දැන් මේ ඉන්දියාවේ නම් මේකට හුඟක් පාවිච්චි කරන්නේ මේ සල් කොළ කියලා එකක්. නමුත් මං හොයලා බලපු විදිහට මේ අපේ රටේ තියෙන සල් ගහයි මේ සල් ගහයි බොහෝ වෙනස් කියලා තේරෙනවා. ඉතින් ඒ ගැන ඔගලන් කවුරු හරි මේ සල් ගහ ඉන්දියාවේ සල් ගහ ගැන ඔගලන් දන්නවා නම් අපේ රටෙත් මේක හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ ගැන දන්නවා නම් අනිත් ඒගොල්ලන්ටත් ප්‍රයෝජනවත් වෙන්න මේකට අප්ඩේට් කරන්න. එතකොට අපි බලමු නිකමට ඔගොල්ලන්ට මම හැමදාම පෙන්නනවා වගේ මේකට උවමනාවක් ඇති වෙන්න තමයි මම මේවා පෙන්වන්නේ. ඉතින් මේ
මේ ලෝක වෙළඳ පලේ නැත්තම් මේ ඉංගලන් වල කොහොමද මේ පත්‍රවලින් නිෂ්පාදනය කරපු පිගං පීරිසි අදී විකිණෙන්නේ කියලා. මේ මේ ඇවිල්ලා eBay එකේ ඒගොල්ලන් විකුණනවා අඟල් 12 සයිස් එකට හදපු පිගං 25ක් පවුම් 42යි 740ට. ඊළඟ Amazon එකේ විකුණනවා පැක් 20ක් සෙන්ටිමීටර් 23ට ඒත් ඒ වගේම සයිස් එකට පවුම් 19යි 795ක්. හරි. ඉතින් මෙතන විකුණනවා පිගං 25ක් අඟල් 10.25ක් පළල පවුම් 40යි 704ක්. හරි. අපි නිකන් බලමු මොනේ අඩුම එකක් අරන් කීයද කොහොමද කියලා. 19යි 795යි පිගං 20ක්. එතකොට අපි ලංකාවේ සල්ලි අද පවුමකට රුපියල් 384යි 770ක් වැටිලා තියෙනවා. අපි එතකොට බලමු 19යි 799යි රුපියල් 7690ක් වෙලා තියෙනවා පිගං 20ක ගාන. එතකොට ඔයගොල්ලන්ට බෙදලා බලා ගන්න පුළුවන් එක පිගානක වටිනාකම කොහොමද කියලා. ඉතින් මේක මගේ දැනීමේ හැටියට මම කියන හැටියට නම් මේක හොඳම මිලක්. හොඳ ඕගොල්ලන්ට ග්‍රාමීය ජනතාවට අපිට ග්‍රාමීය නෙමෙයි නගර බදhari අපිට ලංකාවේ කර සල්ලි හොයාගන්න පුළුවන් මේක සල්ලි උල්පතක් කියලා මට තේරෙනවා. ඉතින් මේ බාන්න ලස්සනට මේගොල්ලන් මේ 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 මැහුම දාලා තියෙනත් මම ඕගොල්ලන්ට කිව්වා වගේ මේ කැලෙම්ම හොයාගන්න ස්වභාවික හොයාගන්න නූලකින් තමයි මේක කරලා තියෙන්නේ. මේ මම හුඟක් දැක්කා මේ වීඩියෝ වල ඔය තදට කැඩෙන්නේ නැති වල් જાති තියෙන්නේ. ඔයගොල්ලන් දැකලා තියෙනවනේ ඒ වල් ගස් වලින් තමයි මේ මැහුම දාන්නේ. ඉතින් ඔයගොල්ලන් පොඩ්ඩක් ඒවා මේ ඇතුල්ට ඇතුල්ට ගිහිල්ලා බලන්න වීඩියෝස් බලන්න මේ 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 නිෂ්පාදන මේ බලන්න කැම ටික වෙනම එළවලු ටික දාන්න අර තෝස කඩවල වල තියෙනවා වගේ. ඉතින් ඕගොල්ලන්ට මේක අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. උත්සාහය විතරයි තියෙන්නේ. අර මං කිව්වා වගේ විස නැති කොල්ල මේ බාන්න මේ මේකේ නිමාව කොච්චර ලස්සනද කියලා. ඉතින් මේක ඕගොල්ල අනිත් එක තමයි මම මේ මේ කියන්න ඕන විශේෂ කරුණ. අපේ ලංකාවට ඕන තරම් දැන් ටුවරිස්ලා එන කාලේ හැමදාම කාලෙම එනවා. මේ අවුරුද්දෙත් එහෙමයි පුදුම විදිහට වැඩි විදේශිකයන් සංචාරකයන් එන්න පුරුදු වෙලා ඉන්නවා. දැන් මේ දැන් ඊයේ මම දැක්කා ෆෝබ් මැගසින් එකේ ලෝක සංචාරකයන් ගැන අනිත් හැම ආර්ථික කරුණු ගැනම කරන මැගසින් එකේ ප්‍රධානම රටවල් තුන අතරින් අපි ඉන්නවා මූලික රටවල් තුන අතරේ මේ අවුරුද්දෙත් හොඳම සංචාරක ගමනාන්තය දක්වලා තිනවා ලංකාව කියලා. ඉතින් ඒක අපිට හොඳම අවස්ථාවක්. ඉතින් අපි ඕගොල්ලන් දැන් මේ අපි කතා වෙනවා ඕගොල්ලෝ මගෙන් අහලා තිනවා කොහොමද අපි බයස්ලා හොයාගන්නේ. ඉතින් බයස්ලා ඕගොල්ලන් ළඟ ළඟටම ඇවිල්ලා තින්නේ ওই ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ ගෙන් ටිකක් තමයි ওই ලංකාවට එන්නේ සංචාරය කරන්න. ඉතින් ඒගොල්ලන් මේ නිකන් ඉන්න මිනිස්සු නෙමෙයි. ඒගොල්ලෝ බිස්නස් හරේම හොයනවා. ඉතින් ඒගොල්ලන්ට ඇහැ ගැහෙන විදිහට හෝටල් වලද ඕගොල්ලන් පුළුවන් විදිහට පාරායින් වල තියෙන ෂොප්ස් වලටද සංචාරකයන් යන සංචාරක මධ්‍යස්ථාන වලටද මේ ඕගොල්ලන්ගේ මේ අයිටම් ගිහිල්ලා ඉදිරිපත් කරන්න. එතකොට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ඕඩර් සම්භ වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඇවිල්ලා නැමතත් මම කියන්නේ හොඳ සල්ලි උල්පතක් කරගන්න පුළුවන්. ඉතින් ඒ ගැන ඕගොල්ලන් කවුරු හරි මේ සල් ගහ ඉන්දියාවේ සල් ගහ ගැන ඕගොල්ලන් දන්නවා නම් අපේ රටෙත් මේක හොයාගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ ගැන දන්නව නම් අනිත් ඒගොල්ලන්ටත් ප්‍රයෝජනවත් වෙන්න මේකට අප්ඩේට් කරන්න. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ දැන් මේ පිගං හදලා සාම්පල් හදලා මේක කොහොමද කියලා ඕගොල්ලන් බලලා වැඩේ වෙනවනම් ඉතින් ඕගොල්ලන් නිෂ්පාදනයක් විදිහට මේක වෙළඳපොළට ඉදිරිපත් කරන්න. අර හැමදාමත් මම කියනවා වගේ ඕගොල්ලන්ට තියෙන්නේ ඕගොල්ලන්ගේ නිෂ්පාදන ගැන හොඳ ප්‍රචාරයක් දෙන්න සෝෂල් මීඩියා එකේ සමාජ මාධ්‍යවල. ඊට අමතරව ඔය eBay Amazon ඒ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න පොඩි වියදමක් යන්නෙම නැහැ. ඉතින් ඒ වගේ දැම්මහම ලෝකෙ මුළු ලෝකෙම ඔක්කොටම මේක පේනවා.
එතකොට අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට මේ ගැන ඒගොල්ලන් කටයුතු කරන ඒගොල්ලන් විමසනවා. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ ඒගොල්ලන් එක කතා කරගෙන ඕගොල්ලන්ගේ වෙළඳාම කරගන්න. ඕගොල්ලන් සියලු දෙනාටම සුබ අනාගතයක්.